අපේ රටේ දරිද්‍රතා රේඛාවට අනුව ඔවුන් කියන විදිහට දරිද්‍රතාවයෙන් පෙළෙන ඒ කියන්නේ අර අපි කලින් කියපු කිලෝ කැලරි 2030ක්වත් ලබා ගන්න බැරි පුද්ගලයෝ ඉන්නවා 843000. නමුත් මේකේ පැහැදිලි කරලා තියනවා දරිද්‍රතා රේඛාවට ආසන්නව ජනතාව බොහෝ ජනතාව ජීවත් වෙනවා කියලා. ඒ කියන්නේ ඔවුන් මේ රේඛාවට අනුව දුප්පත් මිනිස්සු කියලා දරිද්‍රතාවයෙන් පෙළෙන ඔවුන් කියලා කියන්නේ නැහැ. නමුත් යම්කිසි හේතුවකින් තමන්ගේ ආදායම 10%කින් අඩු වුනොත් ඔවුන් දරිද්‍රතා රේඛාවෙන් පල්ලෙහාට වැටෙනවා. ඒ කියන්නේ 843000ක් හිටියට 10%කින් ඔවුන්ගේ ආදායම අඩු වුනොත් ඒ මුළු සංඛ්‍යාව 12,56,000ක් වෙනවා. 20%කින් ආදායම අඩු වුනොත් එහෙම දරිද්‍රතාවයෙන් පෙළෙනවුන් 4,53,000 ඉඳලා 18,00,000ට වැඩි වෙනවා. 30%කින් තමන්ගේ ආදායම අඩු නොතින් එහෙමනම් 18,00,000ක් 19,00,000ක් විතර මේ දරිද්‍රතා කියන ගණයට එදිනෙදා ජීවත් වෙන අවශ්‍ය කිලෝ කැලරි 2030 ලබා ගන්න බැරි තත්ත්වයට වැටෙනවා. රජයට මේ ගණන් ටික හදලා බලන්න පුළුවන්. සාමාන්‍ය ඔය මම කියපු එදිනෙදා වැඩ කරලා පඩිය ලබා ගන්න කට්ටිය ස්වයං රැකියා කරලා පඩිය ලබා ගන්න කට්ටියගේ මාසික ආදායම අඩු උනේ කීයකින්ද කියලා 10%කින්ද 20%කින්ද 30%කින්ද දැන් අද වෙනකොට උඩහ මධ්‍යම පරිමාණයේ ඇඟලුම් ශේස්ත්‍රයේ කණ්ඩායම් රජයට බැගෑපත් වෙනවා ඔවුන්ට මාර්තු මාසේ පඩියවත් ගෙවා ගන්න බෑ අප්‍රේල් මාසේ පඩිය කෙසේ වෙතත් කියලා සාමාන්‍ය වශයෙන් ලක්ෂ ගාන ඔවුන්ගේ ආයතනවල වැඩ කරනවා කියලා මේ එක ශේස්ත්‍රයක් පමණ ඒකෙන් මම මේ දැන් කියන්න හදන්නේ එහෙමනම් කොරෝනා වෛරසය පටන් ගන්න දවසේ තිබිච්ච තත්ත්වයට වඩා ඉතාමත්ම වෙනස් තත්ත්වයක් දරිද්‍රතාවය අනුව අද රටේ නිර්මාණය වෙලා තියෙනවා.